මෙවර අපේ සහයෝගයේ ලබාදීම අපි සිදු කරන්නේ පක්ෂයක් නියෝජනය කරන පුද්ගලයෙකුට නොවන බව. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ක්‍රියාවලියට නිර්පාක්ෂිත පුද්ගලයෙක් ජනාධිපති පදවියට පත්වෙන්නට ඕනේ. ඔහු දීර්ඝ කාලයක් ඒ තනතුරේ රැඳී සිටීමේ අරමුණෙන් වියුක්ත වීමේ පළවෙනි කොන්දේසිය තමයි ඔහු පක්ෂයක සභාපති පදවිය හෝ වෙනත් තානාන්තරයක් උසුලන්නේ නැතිවීම. ඒ වෙනුවෙන් අපි ප්‍රතිපත්ති මාලාවක් සම්පාදනය කරලා තියෙනවා. ඒ ප්‍රතිපත්ති මාලාවටත් පදනම් කරගෙන තියෙන්නේ සෝභිත හාමුදුරුව 2015 ජනාධිපති වරණේදී ඉදිරිපත් කරපු මූලික කාරණා. අපි මේ ප්‍රතිපත්ති මාලාව තුළ මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ රට නීතිය මත පාලනය කරන රටක් බවට පත්කර ගැනීමට අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉදිරිපත් වන නායකයෙක්. අපි විශ්වාස කරනවා ප්‍රගතිශීලී නිදහස් මාධ්‍ය ගරු කරන නිදහස් අධිකරණයට ගරු කරන ඒ තත්ත්වය ඇතිකර ගැනීම සඳහා අවස්ථාවක් මේ අවිල්ල දිනවා අපිට. ප්‍රජාතන්ත්‍රවාදී සියලුම බලවේග එකමුතු කරලා 2020 සුදුසු ජනාධිපතිවරයෙක් පත් කරගෙන මේ ජන විධායක ජනාධිපතිකම සම්පූර්ණයෙන් අහෝසි කරලා පාර්ලිමේන්තුවට වගකින ජනාධිපතිවරයෙක් අපි ඇති කිරීම අරගලය ආරම්භ කරනවා.